මෙත් බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ සෑම සිළු දිනාටම සමසිත දහමෙන් සූපත් කරන ඔබේ කල්යාණ මිත්‍ර නාලිකාව මෙත් සදා විකාශය ඔස්සේ අද අති උතුම් නිකිණි පුරපසළොස්සක පොහෝ දවසේ ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන සද්ධර්ම දේශනා මාලාවේ උදෑසන 10 සද්ධර්ම දේශනාවයි පින්සිතින් ඔබ වෙනුවෙන් ඒකාත්මික කරන්නේ. ඒ වෙනුවෙන් අප ඉතාම ගෞරව පූජා පෙරදැරිව නමස්කාර පූර්වක ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත ස්වාමින් වහන්සේට. අපට අවසරයි පින්න ස්වාමින් වහන්සේ ඉතාම නමස්කාර පූර්වකව පිළිගන්නට. ආර්ය විහාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද මනෝවිද්‍යා පුහුණු උපදේශක විචිත්‍ර ධර්ම කතික අවසරයි පූජනීය පැපිලියානේ ආරිදේව රතන පින්වත් ස්වාමීන් වහන්සේ අප කවුරුත් සාදුකාර හඬනම්වා දෙපා නැමෙද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. මෙම සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබාගත්තා කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ අනුපමා සඳරත්, බොවින්දු පතිරාජ, සවින්දු පතිරාජ සහ යුවින්දු පතිරාජ යන පින්වත් පිරිස විසින් සුපින්නතුන් අරමුණ වශයෙන් සිහිපත් වනවා බලාපොරොත්තු වෙනවා. සම්පත් පතිරාජ, අනුපමා සඳරත්, බොවින්දු පතිරාජ සහ සවින්දු පතිරාජ, ඒ වගේම යුවින්දු පතිරාජ යන පුතුන් සහ බන්දුල පතිරාජ ආදරණීය පියාණන්, ඒ වගේම ලීලාවතී සේනානායක මෑණියන් ඇතුළු සියලුම ඥාති හිතමිත්‍රාදෙන්ට මේ සියලුම දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝ සැපත් හිතවත් ඥාති හිත මිත්‍රාදීන් වන කරුණාවතී පෙරේරා මෑණියන් සහ පියතිලක සඳරත් පියාණන් ඇතුළු සියලුම පරලෝ සැපත් ඥාති හිත මිතුරන්ට පින් ප්‍රාර්ථනා කරන්නටත් සදහවත් සුපින්නතුන් බලාපොරොත්තු වෙනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ඔබ හැම දිනාටම යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමින් කරුණීය පින්වන්ත දේශකයන් වහන්සේට සද්ධර්ම දේශනාව වෙනුවෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සමන්ත චක්වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අදත් ධර්ම ශ්‍රවණය කරන්න. අපි අද ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මයේ තියෙන වැදගත්කම, ඒ වගේම ධර්මය කොහොමද අපේ ප්‍රායෝගික ජීවිතයට හරියටම සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. අපි කොච්චර ශාස්ත්‍රීය විදිහට, සිද්ධාන්ත විදිහට ධර්මය ඉගෙන ගත්තත් වැඩක් නැහැ, ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයට බද්ධ කරගන්න බැරි නම්. ඔතන තමයි ශ්‍රී ලාංකික බෞද්ධයට ගොඩක්ම අපහසු වෙච්ච තැන. මොකද ශ්‍රී ලංකාව කියලා කියන්නේ ශාස්ත්‍රීය මට්ටමින් ඉතා උසස් ක්‍රමවේදයන් තියෙන ස්ථානයක් ධර්මය සම්බන්ධයෙන්. ඒතර ශාස්ත්‍රීය පැත්තෙන් ඉතින් ගොඩක් ධර්ම අධ්‍යයනය කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ප්‍රායෝගිකව ධර්මයේ තියෙන ඵලය නෙලා ගැනීමේදී දුර්වලතාවයක් තියෙනවා. ධර්මයේ ජීවිතයට එකතු වුණා නම් අපේ ජීවිතයේ ගොඩක් වෙනස් වෙනවා. ආලෝකමත් වෙනවා, අර්ථවත් වෙනවා, නිදහස් වෙනවා, සැනසීම ලැබෙනවා. ගිහි ජීවිතයේ වේවා, පැවිදි ජීවිතයේ වේවා, ඉතාමත් සාර්ථක මට්ටමේ ජීවිතයක් බවට පත් වෙනවා. අපි ධර්මය හරියටම ජීවිතයට එකතු කරගන්න ඉගෙන ගත්තොත්. එතකොට අපිට වැරදුනේ කොතනද? අපි මොකක්ද හරියටම තේරුම් ගන්න ඕනේ?
දවසක් උපාලි හාමුදුරු බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, විමසනවා, ස්වාමීනි මේ ධර්මය කියනවා කුමක්ද ස්වාමීනි ධර්මය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු තමයි උපාලි, යම් දෙයක් ශ්‍රවණය වෙනකොට ඔබේ හිත නිවෙනවනම්, දුක නිවෙනවනම්, ඥාණය වර්ධනය වෙනවනම්, නිර්වාණය සාක්ෂාත් වෙනවනම් අන්න ඒ ඇහෙන දේ ධර්මයයි. එතකොට ස්වාමීනි විනය කියන්නේ මොකක්ද කියලා අහන උපාලි හාමුදුරු. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා, අර ඇහෙන දේ ධර්මයයිනි, කරන දේ විනයයි. ඔබේ හිත නිවෙන, දුක නිවෙන, ඥාණය වර්ධනය වෙන, නිර්වාණය සාක්ෂාත් වෙන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල විනයයි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එහෙනම් ස්වාමීනි ශාස්ත්‍රු ශාසනය යනු කුමක්ද? උපාලි, මේ ධර්මය සහ විනය කියන දෙකේ එකතුවම ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය කියලා කියනවා. එහෙනම් අපි ශාසනය රැකගන්න නම් මුලින්ම රැකගන්න ඕනේ මොකක්ද? ශාසනය රැකගන්න නම් අපි මුලින්ම රැකගන්න ඕනේ මේ ධර්මය සහ විනය. ධර්මය සහ විනය කියන්නේ මොකක්ද? හිත නිවෙන, දුක නිවෙන වැඩපිළිවෙල. එහෙනම් ඒක ජීවමාන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවම. බුදුහාමුදුරෝ කියනවා, යම් කෙනෙක් මගේ ධර්මය භාවිත කළොත්, නිවැරදිව භාවිත කළොත්, ඒ භාවිත කරන තාක්කල් මේ ධර්මය ආරක්ෂා වෙනවා. ඉතින් මේ ධර්මය අපි භාවිත කරන එක තමයි ධර්මයට කරන්න පුළුවන් හොඳම උපහාරය. එහෙනම් ඔබට ඕන නම් ධර්මයට ඇත්තටම වන්දනා කරන්න. ධර්මයේ ගුණ ගායනා කිරීමට වඩා වැදගත් ධර්මය ජීවිතයට බද්ධ කරගන්න එක. අපි බලමු කොහොමද බද්ධ කරගන්නේ කියලා. මේ බද්ධ කර ගැනීම ඉතාමත් සියුම් විදිහට සිද්ධ කරගන්න ඕන. දවසක් හාමුදුරු දෙන්නෙක් පාරේ ඇවිදගෙන යනවා. පාරේ ඇවිදගෙන යනකොට දකිනවා කාන්තාවක් අඬමින් ඉන්නවා. මේ කාන්තාව ගාවට ගිහිල්ලා එක ස්වාමින් වහන්සේ කෙනෙක් අහනවා, මොකෝ වඩන්නේ? එතකොට මේ කාන්තාව කියනවා, ගඟ පෙන්නලා, ස්වාමීනි මේ ගඟේ එහා පැත්තේ තමයි මගේ ගෙවල් තියෙන්නේ. ඉතින් මම මේ පැත්තට ආවා දර ටිකක් කඩා ගන්න. හැබැයි හදිස්සියෙම වැහැලා දැන් ගඟ වැඩි වෙලා තියෙන්නේ. මං එන වෙලාවෙ ගඟ මට බැහැලා යන මට්ටමේ තිබ්බා. දැන් ගඟ වැඩි වෙලා මට මේ එහා පැත්තේ යන්න බැරුව තමයි මම මේ කල්පනා කරන්නේ මොකද කරන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා, බය වෙන්න එපා, අපි උදව් කරන්නම්. මේ හාමුදුරුව මොකද කරේ? මේ කාන්තාව කරේ තියාගෙන ගඟෙන් පීනගෙන එතරට ගිහිල්ලා කාන්තාවව එහා පැත්තෙන් තියලා මේ පැත්තට පීනගෙන ආවලු. එතකොට අනිත් ස්වාමීන් වහන්සේ ඕක දැකලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ කරපු වැඩේ වටිනවද, ගැළපෙනවද? කාන්තාවක් ස්පර්ශ කරන්නවත් එපා කියලානේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කාන්තාවක් කරේ තියාගෙන ගියානේ. ඔය විදිහට බැන 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 පන්සලට යනකම්ම ගියා. ඉතින් පන්සලට ගියාට පස්සේ අර පීනපු හාමුදුරුව බැනපු හාමුදුරන්ට කියනවා, හාමුදුරුවනේ මම නම් ඒ කාන්තාව ගඟ ගාව දාලා යාවේ. ඔබ වහන්සේ තාම කරේ තියාගෙනනේ. ඇත්තටම කරේ තියන් ඉඳලා තියෙන්නේ කවුද? කරේ තියන් ඉඳලා තියෙන්නේ පීනපු හාමුදුරුවද, අර අනික් හාමුදුරුවද? බැනපු එක්කෙනා තමයි කරේ තියන් ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔළුවේ ගොඩ ගහගෙන ඉන්නවා. ඕගොල්ලොන්ට ධර්මය ඕනෙමෙ නෑයි. මේ ඔළුවේ ගොඩ ගහගෙන තියෙන මතවාද, ඔළුවේ ගොඩ ගහගෙන තියෙන ප්‍රශ්න, ඔළුවේ ගොඩ ගහගෙන තියෙන දේවල් තමයි ඔබට වද දෙන්නේ. ඔබට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ ඔබේ බිරිඳගෙන්, සැමියාගෙන්, දරුවගෙන්, ගෙවල් දොරවල් වලින්, ජොබ් එකෙන් නෙවෙයි. ඔබට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ ඔබේම සිතින්, ඔබේම සිතුවිලි වලින්, ඔබේ සිතේ තියෙන බරෙන් ඔබට ගැලවෙන්න බැරුව තමයි ඔබ මෙතෙක් මහන්සි වෙන්නේ, වෙහෙසෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා නම් දරුවව අතහැරියාම, මහත්තයව අතහැරියාම, ගෙවල් දොරවල් අතහැරියාම, බිරිඳව අතහැරියාම, අතහැරලා කැලේකට ගිහිල්ලා කුටියකට වුණාම හිත නිදහස් වෙයි කියලා, ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ මේක වැරදි කියලා කියනවා. මොකද දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේකින් මේ භික්ෂුන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි මම තනි වෙන්න කියලා හිතාගෙන මම කුටියකට යන්න තමයි හිතන් ඉන්නේ. සියලු දේවල් අතහැරලා මට තනියෙන් ඉන්න ඕනේ. මට මේවෙන් අයින් වෙන්න ඕනේ. ඉතින් මම මේ කරන වැඩේ හරිද කියලා බුදුරජාණන් වහන්සේගේ විමසනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, තනි වෙන්න ඕනේ කියලා හිතාගෙන කැලේ කුටියකට ගිහිල්ලා මුකුත් නැතුව හිටියට ඔබ තනි වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔබ ගාව දෙවැන්නෙක් ඉන්නවා. කවුද දෙවැන්නා?
ඒ තමයි තණ්හාව. එතකොට බුදුහාඳුරු කියන කවුරු හරි කෙනෙක් සියලු දේවල් තියෙන තැන පවා, හැම දෙයක්ම තියෙන තැන පවා තණ්හාව දුරු කරලා හිටියොත් ඔහු සැබෑවටම තන වූයෙක් කියලා මම කියනවා. නම් බලන්න බුදුහාඳුරුන්ගේ දේශනාව මේ භෞතික පැත්තට වඩා ආධ්‍යාත්මික පැත්තට තමයි යොමු වෙන්නේ. ඔබ ඒ භෞතිකව තමයි හැමතිස්සෙම සතුට හොයන්නෙත්, නිදහස හොයන්නෙත්, නැද්ද? ඔබ ඇසින් රූප බලලා සතුට වෙන්න හදනවා, කනින් සද්ද අහලා සතුට වෙන්න හදනවා, මේ භෞතිකය වින්දනය කරලා සතුටින් ඉන්න හදනවා. ඒ වගේම දුක නැති කරන්න හදන්නේ මේ භෞතිකයෙන් අයින් වෙලා. භෞතිකය විඳලා දුක නැති කරන්නත් බෑ, භෞතිකයෙන් අයින් වෙලානේ දුක නැති කරන්නත් බෑ. කාමසුකල්ලිකානුයෝගියයි අත්තකිලමතානුයෝගියයි දෙකම ප්‍රතික්ෂේපිතයි. මේ දෙකෙන්ම වැඩේ කරන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් මොකෙන්ද වැඩේ කරගන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන්? කොහොමද සතුටින් ඉන්න, නිදහස් වෙන්න පුළුවන්? ක්‍රමය තමයි සම්මාදිට්ඨියටපත් වීම. සම්මාදිට්ඨිය කියන්නේම භෞතිකයක් නෙවෙයි, ආධ්‍යාත්මික වෙනසක්. මේ ඇතුළාන්තේ සිද්ධ වෙන දෘෂ්ටිවාදයේ වෙනස තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධ. මැදුම් පිළිවෙත කියලා කියන්නේ මුලින්ම දෘෂ්ටිවාදී වෙනසක්, තමන්ගේ දකින විදිහ වෙනසක්, තමන්ගේ හිතන විදිහ වෙනසක්, පස්සේ තමයි තමන් කරන විදිය වෙනස් වෙන්නේ. කරන විදිය වෙනස් කරලා හිතන විදිය වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒකට වඩා සාර්ථකයි දකින විදිය වෙනස් කරලා, හිතන විදිය වෙනස් කරලා, කරන විදිය වෙනස් කරන එක. එහෙනම් අපි බලමු කොහොමද මේ වෙනස් වීම සිද්ධ කරගන්නේ කියලා. දවසක් හාමුදුරුවෝ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවලු. පිණ්ඩපාතේ වඩිනකොට දුහුල් සළු ඇඳගත් ස්ත්‍රියක් ඉන්නවා. කවුද මේ දුහුල් සළු ඇඳගත් ස්ත්‍රියක් කියන්නේ? තුනී ඇඳුමක් ඇඳගත් ස්ත්‍රියක්. මේ තුනී ඇඳුමක් ඇඳගත් ස්ත්‍රියක් දහන බෙදන්න, පිණ්ඩපාත බෙදන්න සූදානමින් ඉන්නවා. මේ හාමුදුරුවෝම කියනවා, මම ඒ කාන්තාව දිහා බලලා වශී වුණා. මම ඇයට බැඳුනා. මගේ සිත රාගයට පත් වුණා. මම මුලා වුණා. දැන් අපිට තේරෙනවා හාමුදුරුවෝ පාර වරද්දගෙන. දැන් හාමුදුරුවෝ යන්නේ වෙන පැත්තක. ඊට පස්සේ මේ හාමුදුරුවෝම කියනවා, මම ඇය දෙසට රාගසිතින් මත් වෙලා වේගෙන් ඇදී යන මොහොතේදී මට යෝනිසෝ මනසිකාරය පහළ වුණා. මම ඇය අසල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වී නැවතුණා. බලන්න වෙනස. එතකොට උන්වහන්සේ රාගසිතින් තමයි ගමන පටන් ගත්තේ, කාන්තාව දෙසට යන්න පටන් ගත්තේ. හැබැයි උන්වහන්සේ නතර වුණේ කවුරු වෙලාද? රහතන් වහන්සේ කෙනෙක් වෙලා. මං අහන ප්‍රශ්නයක්, මේ කාන්තාව වෙනස් වුණේ නැහැනේ වෙලාවේ? සියුම් විදිහට වෙනස් වෙන්නේ නැති අනිත්‍යතාවය නිසා වෙනස් වෙනවා. එහෙනම්ලාට කාන්තාව එතනින් ඇඳුම් අඳින්න ගියෙත් නැහැ, භෞතිකව කොහෙටවත් ගියෙත් නැහැ, හාමුදුරු ඇස් පියා ගන්න ගියෙත් නැහැ. වෙනස් වුණේ මොකක්ද? වෙනස් වුණේ හාමුදුරුවන්ගේ ඇසවත් එළිය පෙනිච්ච රූපෙවත් නෙවෙයි. මොකක්ද? දකින විදිහ. මොකද වෙනස් වුණේ? දකින විදිහ. යෝනිසෝ මනසිකාරය ඇතුලේ උන්වහන්සේ දැකපු විදිහ වෙනස් කරගත්ත මිසක් භෞතිකය වෙනස් කරන්න ගියේ නැහැ. එහෙනම් බුදුදහම කොතනටද මේ අපිව යොමු කරන්නේ? මතවාදීව වෙනස් වෙන්න, දෘෂ්ටිවාදීව වෙනස් වෙන්න, භෞතිකව පස්සේ හිමින් වෙනස් වේවි එකත් එක්ක. ඒත් අපි මුලින්ම වෙනස් වෙන්න ගියොත් භෞතිකව වැඩේ සාර්ථක නැහැ. හිතන්න මම තේ එකක් බොනවා. තේ එකක් බොනකොට ඒ තේ එක හොඳ රසට තියෙනවා කියලා හිතන්නකෝ. මම කියනවා හරි රස තේ එකක්. එතකොට තේ එක ටිකක් වෙලා බොනකොට මට තේරෙනවා කටට අමුත්තක්. මම බලනවා මොකක්ද කියලා. බලනකොට මේ තේ එකට හූණෙක් වැටිලා. දැන් හූණව දැක්ක මොහොතේ ඉඳන් මට මේ තේ එක තවදුරටත් රස තේ එකක්ද? මම මේ තේ එකට තවදුරටත් බැඳෙයිද? නැහැ. ඇයි? මම දැක්ක හූණව. හැබැයි මුලදිත් හූණ හිටියද නැද්ද? මුලදිත් කෝපි හූණ හිටියා මම දන්නේ නැහැ. බලන්න එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ භෞතික ඇතුලේ නෙවෙයි. මගේ දන්නා නොදන්නාකම මත තමයි ඇලීම හෝ ඇලීමෙන් නිදහස් වීම තීරණය වෙන්නේ. එහෙනම් මේ නොදන්න තාක්කල් තමයි, දෘෂ්ටිවාදීව අවිද්‍යාවෙන් ඉන්න තාක්කල් තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. අපිට පුළුවන් උන්ට අවිද්‍යාවෙන් නිදහස් වෙන්න.
ප්‍රශ්න බොහෝමයක් නිදහස් වෙනවා. ප්‍රශ්න බොහෝමයකින් අපි ගැලවෙනවා. එනම් අපි බලමු සියුම් විදිහට කොහොමද මේක වෙනස් කරන්නේ. මගේ ඇතුළාන්තය වෙනස් කරන්නේ. දකින විදිහ වෙනස් කරන්නේ. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ දේශනාව. හැබැයි ඕගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේශනාව අහන බහුතරයක් මම හිතනවා ගිහි අය. පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලත් අහනව ඇති. ඒත් බහුතරයක් ගිහි අය. බලන්න මේ බුදු දහමේ තියෙන සුවිශේෂීත්වය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කිසිම තැනක ගිහියාට නීතියක් දාලා නැහැ. භික්ෂුන් වහන්සේලාට විනය පනවල තියෙනවා. ඒක මොකටද පනවල තියෙන්නේ? ඒ ශාසනික ආරක්ෂාව පිණිස. නමුත් ගිහි කෙනාට නීති දාලා තියෙනවද? නැහැ. ගිහි කෙනා කන්න ඕනේ මොනවද කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? නැහැ. කෑමට නීතියක් නැහැ. අඳින්න ඕනේ මොන වගේ ඇඳුම්ද කියලා තියෙනවද? නැහැ. අඳින්න නීතියක් නැහැ. ඒක කැමති ඇඳුමක් අඳින්න පුළුවන්. කොටට අඳින එක වැරදි, දිගට අඳින එක තමයි නිවැරදි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද? නැහැ. ඒ සංස්කෘතිය අපි හදාගත්ත සිංහල සංස්කෘතිය ඒක වෙන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ අපිට කොටට අඳින්න එපා, දිගට අඳින්න. එහෙම ඇඳුම් වලට නීති නැහැ. කන්න නීති නැහැ. ඒ වගේම විවාහ වෙන්න මෙයත් එක්ක විතරයි නිවාහ වෙන්න ඕනේ, මේ වගේ කෙනෙක් එක්ක විතරයි විවාහ වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ නීති දාලා නැහැ. හැබැයි යෝජනා කරලා තියෙනවා තමන්ට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න සහ ගැළපෙන කෙනා තෝරගන්නේ කොහොමද කියලා. නීති නැහැ. බලන්න ඕගොල්ලෝ කොච්චර නිදහසද, වෙනත් ආගම්වල කොච්චර නීති දාලා හිර කරලාද තියෙන්නේ. ඒත් ඕගොල්ලොන්ව කිසිම නීතියකට දාලා නැහැ, කිසිම හිරවීමකට දාලා නැහැ. අපි හිතමු ඕගොල්ලන්ට හිතනවා ගෙදර ඉන්න ගමන් සින්දුවක් කියන්න. නීතියක් තියෙනවද බුදුහාමුදුරුවෝ එපා කියලා තියෙනවද? නැහැ. සින්දුවක් කියන්න පුළුවන්. නටන්න හිතෙනවා, වැරදිද නටන එක? හාමුදුරුවෝ කෙනෙක් නටන එක වැරදි, ඒක වෙනම කක්. මොකද භික්ෂු විනය සහ ඒක අනිත් අය දකින විදිය ගැලපෙන්නේ නැති නිසා. ඒ ගිහි කෙනෙක්ට මං අහන්නේ කොතනවත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද නටන එක වැරදි කියලා, සින්දු කියන එක වැරදි කියලා? බලන්න පංචසික කියලා කෙනෙක් ඉන්නවනේ, අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. පංචසික කියලා කියන්නේ සක්‍රියගේ වීණා වාදකයා. ඉතින් මේ වීණා වාදකයා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සූර්ය වච්චසා ගැන, ඒ කියන්නේ පංචසිකගේ පෙන්වතිය ගැන ලස්සන කවි ටිකක් කියනවා. ලස්සන ගීතයක් වීණා වයමින් ගායනා කරනවා. බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒකට දොස් කිව්වේ නැහැ. කිව්වේ මොකක්ද? ඔබේ ගායනය වාදනයටත්, වාදනය ගායනයටත් දෙකම සමපාත වුණා, දෙකම ලස්සනට තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ වගේ බුදුහාමුදුරුවෝ කොයිම තැනකවත් කාවවත් පල්ලෙහාට දාන්නේ නැහැ. ගිහි කෙනාගේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ සංවේදී. පෞල් ජීවිතය අවුල් කරන්නේ නැහැ. කැමති කෙනෙක්ට පැවිදි වෙන්න පුළුවන් ධර්ම අවබෝධය පස්සේ. නමුත් මේ ධර්මය පුහුණු කරන්න පුහුණු කරන්න ගිහි ජීවිතය අවුල් වෙනවා වෙනුවට තව දුරටත් ගිහි ජීවිතය සුන්දර වෙනවා. ඇයි එහෙම කියන්නේ? ගිහි ජීවිතයේ සුන්දරත්වයක් නැහැ. මේ හැම එකක්ම දුකක් තමයි. හැබැයි ඔබට මේ දුකට සතුටෙන් මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මොකද දුක දුක බව දන්නකොට ඒක පුහුණුවක් වෙනවා. එතකොට ගිහි ජීවිතය කියන්නේ ඔබට ධර්මය අවබෝධය සඳහා පුහුණුවක්. ඒ සඳහා නෝන බාධාවක් නෙවෙයි, දරුව බාධාවක් නෙවෙයි, ගෙවල් දොරවල් බාධාවක් නෙවෙයි. බාධාවක් වෙන්නේ ඔබේ සිතමයි. බුදුහාමුදුරුවෝ කොයිම තැනකවත් භෞතිකය බාධාවක් කියලා කියන්නේ. භෞතිකය නෙවෙයි බාධා කරන්නේ, ඔබේ ඇතුළාන්තයේ තියෙන කෙලෙස්මයි, ආශ්‍රවමයි ඔබට බාධා කරන්නේ. අපි කොහොමද කියලා බලමු මේ අවබෝධය පැත්තට යන්නේ. එහෙනම් ඔබට නීති නැහැ, නිදහස්. හැබැයි අපි මූලික හික්මීමක් ඇති කරගන්න ඕනේ. වැරදි කිරීමෙන් අයින් වෙන්න ඕනේ. පුළුවන් තරම් අකුසලයේ පැත්තට යන්නේකින් වළකින්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒක අපි විසින් කරන්න ඕනේ. මොකක් නිසාද? විපාකයක් තියෙනවා. ඒ වගේම අපේ හිතේ අකුසල් වැඩෙනවා, අපේ හිතේ ද්වේෂසිත හැදෙනවා, අපේ හිතේ වෛරය ඇති වෙනවා. අපිව පිරිහෙන නිසා අපි පිරිහීමෙන් වැළකෙන්න අකුසල් පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. සත්තු මරණ එක,
හොරකං කරන එක කාමේ වරදව හැසිරෙන එක බොරු කියන එක වඩු කරගන්න. ඇයිඒ සත්තු මැරු හම සත්තු පව් හොරකං කරහම හොරකමට අහුවෙන මනුස්සය පව් කාමේ වරදව හැසිරුණ හම ඔබේ බිරිඳ ඔබේ සැමිය පව් බොරු කිව් හම බොරු කියල් රැවටන එකනා පව් බිව් හම තමන් පව්. එහිනම් පුළුවන් තරන් තමන් මේවැෙන් වැලකෙන් උත්සාහ කරන්න. හැබැයි ඒවැන් සම්පූර්ණයෙන් වැලකුණා කියලවත් ඔබ නිදහස් වෙන්නේ නැහැ. එට නිදහස් වෙන්න ධර්මය ජීවිතයට පුහුණුවක් කරගන්න ඕනේ. ඒ පුහුණුව ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ධර්මය ජීවිතයට පුහුණු කරගෙන යනකොට පුහුණු කරගෙන යනකොට මම කිව මේ කිසි දෙයක් බාධාවක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ස්වභාවිකවම තමන්ගේ ඇතුළහන්තය පොඩ්ඩ 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 වෙනස් වෙනකොට තමන් හිතන විදිය වෙනස් වෙනකොට තමන්ගේ ක්‍රියා කලාප වෙනස් වෙලා යන්න පුළුවන්. අනාගාමීවත් වුණහම තමයි තමන්ගේ කාමරාග පටිග නැති වෙලා යන්නේ. එතකොට තමයි ගිහි ජීවිතයෙන් එතනින් එහාට යන්න බැරිවෙන්නේ. හැබැයි අනාගාමී වෙනකම්ම ඕනම කෙනෙක්ට ගිහි ජීවිතය ගත කරන්න පුළුවන්. විශාකා සෝතාපන්න වෙලා තමයි දරුවන් අච්චර ප්‍රමාණයක් හැදුවේ. එනං සෝතාපන්න වීම කියන එක මාර්ගයට එළඹීම කියන එක මාර්ගයේ ස්ථාවර වෙච්ච කෙනෙක් වෙන එක තමන්ගේ ජීවිතයට බාධාවක් නෙවෙයි, තව රුකුලක් වෙනවා විතරයි. හරි, දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්න. දැන් ඕගොල්ලෝ ඔබ ගොඩක් වෙලාවට ප්‍රශ්න මං කියවනේ ඔළුවේ තියන් ඉන්නේ කියලා, ප්‍රශ්න ඔළුවට දාගෙන විඳවනවා කියලා. ගොඩක් වෙලාවට රැට නිින්ද යනකොට නිින්ද යන්නේ නැහැ, නිදාගන්න ගියාම නිින්ද යන්නේ නැහැ. එළි වෙනකන් කල්පනා කර කර ඉන්නවා, හඬමින් ඉන්නවා, පීඩාවෙන් ඉන්නවා, ඇල්බම් පෙරල පෙරල පරණ පින්තූර බල බල අඬනවා. මේක අහන ගොඩක් දෙනා කොච්චර ධර්මය ඇහුවත් මානසිකව පීඩාවෙන් ඉන්නවා. ඉතින් මේ පීඩාවෙන් ගැලවෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ ලස්සනට මේ ක්‍රමය කියල දීලා තියෙනවා. අපි සමහර දේවල් බලෙන් දාගත්ත දේවල් තියෙනවා. මේ බලෙන් දාගත්ත දේවල් අතහැරලා දාන්න ඕනේ. මම කිව්වා අතහරින්නේ භෞතිකව නෙවෙයි, තමන්ගේ ඇතුළහන්තයෙන් තමයි අතහරින්න ඕනේ. මේක සියුම්ම ගලපගත්තේ නැත්නම්, වෙන් කරගත්තේ නැත්නම් ඔබ අමාරු වෙටනවා. ඔබ හිතුවොත් එහෙම තමන් අඩුවෙන් පරිහරණය කරහම් වැඩිපුර අත්හැරපු කෙනෙක් කියලා ඔබ වරද්දගෙන. ෆුඩ් බයික් එකේ යන කෙනාද, කාරකේ යන කෙනාද වැඩියෙන්ම අතහැරිය කියලා මම අහුවොත් එහෙම ඔබෙන් ප්‍රශ්නයක්. සමහර විට ඔබ කියාවි ෆුඩ් බයික් එකේ යන කෙනා තමයි අල්පේච්ච අඩුවෙන් අල්ලන් ඉන්න කෙනා කියලා. එහෙම කියන්න බෑනේ. කවුද දන්නේ ෆුඩ් බයික් එක කියන එක යාට ජීවිතයට වඩා වටිනවද කියලා? කාරක තියෙන කෙනාට එක කාරකේ අගයක් නැහැ කියලා කවුද දන්නේ? කව අගයක් නැද්ද කියලා කවුද දන්නේ? එහෙනම් එහෙම ගන්න බෑ. තාපසයෙක් හිටියලු. මේ තාපසයා රජමාලිගහවේ කුමාරිකාවන්ට බණ කියන්නලු යන්නේ. අත්හැරීම ගැන දේශනා කරනවා. මේ තාපසයා එකම එක දෙයක්වත් තමන් ගාව තියාගන්නේ නැහැ. සියලු දේවල් අතහැරපු කෙනෙක්. ඉන්න හිටින්න තැනක්වත් නැහැ. වැඩිපුර කියලා එක දෙයයි තියෙන්නේ. ඒ තමයි අර අපි කියන්නේ ශ්‍රේතම්බර කියන කොටසට අයිති වෙන කෙනෙක්. ඒ කියන්නේ එයාට අමුඩයක් තමයි තියෙන්නේ වැඩිපුර. එකම එක අමුඩයයි තියෙන්නේ වැඩිපුර. දැන් හරි ප්‍රශ්නයක්. මෙයාට කිසිම දෙයක් නැහැ. එකම අමුඩයක් තියෙන්නේ මොකද? වැඩිපුර. එකක් හේදුවාම අනිත් එක ඇඳගන්න. ඔච්චරයි තියෙන්නේ. කිසි දෙයක් වැඩිපුර තියාගන්නේ නැහැ. දවසක් මෙහෙම ධර්මදේශනා කර කර ඉන්නකොට බණ කියන අතර රජවාසලේ ගින්නක් ඇති වුණා. රජවාසලේ ගින්නක් ඇති වුණාට පස්සේ ඒ සොල්දාදු වැවිලා රාජපුරුෂෝ වැවිලා මේ කුමාරිකාව ටිකත් මේ තාපසයවත් බේරගෙන රජුරුවමවත් බේරගෙන එළියට එක්කන් ආවා. දැන් මහා මාලිගාව ගිනිගෙන දැවෙනවා. රජුරු වැවිලා තාපසතුමා ගාවට කියනවා, තාපසතුමනි, ඔබතුමා මෙච්චර කල් කියපු කතා ඇත්ත. බලන්න මේ දේවල් වලට බැඳිලා වැඩක් නැහැනේ. කොච්චර බැඳුරන් මේව විනාශ වෙලා යනවා. මම මේ දැන් මේක ගැන කල්පනා කර කර තමයි හිටියේ. ඔබතුමා කියපු වචන ගැන මම කල්පනා කර කර තමයි මේ ඉන්නේ කිව්වා. එතකොට තාපසයා එහෙට යනවලු මෙහෙට යනවලු එහෙට යනවලු මෙහෙට යනවලු. රජුරුහන මොකෝ තාපසතුමා කලබල වෙලා, කලබල වෙන්න නැතුව පුළුවන්ද ස්වාමීනි? මගේ අමුඩි රජවාසල ඇතුලේ ඔච්චරමයි මට තිබ්බේ කියලා තාපසයා කිව්වා. බලන්න රජුරු අර මාලිගාවම ගිනිගනිද්දී
ඒක දරාගත්තා. නමුත් තාපසයට එකම එක අමුඩෙ ගිනි ගන්න වෙලාව දී ඒක දරාගන්න බැහැ. ඒ කියන්නේ තමන්ගාව තියෙන දේ වටිනාකම නෙවෙයි වැදගත් වෙන්නේ. මම ඒකට කොච්චර බැඳිලාද කියන එකයි වැදගත් වෙන්නේ. එහෙනම් භෞතිකයට වඩා ඔබ ඒ සමග සම්බන්ධ කරගෙන තියෙන බන්ධනය තමයි, ඒකට ඇති කරගෙන තියෙන බැඳීම තමයි අපි පරීක්ෂා කරලා බලන්නේ. සමහර දේවල් මං කියන්නේ අතහැරලා දාන්න. සමහර දේවල් ඔළුවට ගන්න එක නවත්තලා දාන්න. දවසක් යනවලු තරුණ ජෝඩුවක් පාකේක යනවලු. පාකේක යනකොට සද්දයක් ඇහෙනවලු ක්වැක් ක්වැක් ගාලා. එතකොට මහත්තයා කියනවා අන්න තාරාවෙක් ගෑ ගන්නවා. නෝනා කියනවා මොන පිස්සුද කුකුලෙක්නේ කෑ ගැහුවේ. මහත්තයා කියනවා නෑනේ කුකුල කුක්කු කියලා තමයි කියන්නේ. තාරාවෙක්නේ කෑ ගැහුවේ. එතකොට නෝනා කියනවා මට උගන්නන්න එපා. අපේ ගෙදර ෆාම් එකකුත් තිබ්බා. කුකුලෙක් තමයි කෑ ගැහුවේ. මහත්තයා කියනවා පුදුමෙක් කෙනෙක් මම බඳගත්තේ. කුකුල අඳුරන්නේත් නෑ තාරා වඳුරන්නේත් නෑ. දැන් දෙන්නටම හොඳටම තරහ ගියා. නෝනත් බයිනෝ මහත්තයට, මහත්තයා බයිනෝ නෝනට. දෙන්න දැන් බැනගන්නේ මොකටද? ක්වැක් ක්වැක් කියන සද්දයකට. ටික වෙලාවක් යනකොට මහත්තයාට තේරෙනවා ඒක කුකුලෙක් වුණත් තාරාවෙක් වුණත් අපිට මොකු. එතකොට නෝනට කියන ඔයා හරි ඔයා හරි කුකුලෙක් තමයි කෑ ගැහුවේ. නෝන කියනවා ඒකනේ මං කිව්වේ. ප්‍රශ්නේ විසඳුනා. සමහර ප්‍රශ්නවලට හොඳට හොඳම පිළිතුර තමයි මොකද්ද? අපිට මොකු. ප්‍රශ්නි මත හැරලා දාන්න. මිනිස්සු ඔබව නිඳාවට පත් කරනකොට, මිනිස්සු ඔබව හිංසාවට පත් කරනකොට, බාහිරෙන් ඔබට බලපෑම් ඇති වෙනකොට සමහර දේවල් වලට ඔබට පුළුවන් අපිට මොකෝ කියලා අතහැරලා දාන්න. ඔළුවට අරන් විඳවන එක අතහැරලා දාන්න. අන්න ඒකට අපි කියනවා ඡාග. අත්හැරලා දාන්න. නැවත නැවත ගන්න එක අයින් කරලා දාන්න. පටිනිස්සක්ක. මුක්ති. නිදහස් වෙන්න. අනාලයෝ නොඇලී ඉන්න. අන්න දක්ෂතා හතරක්. ඡාග අතහැරලා දාන්න. පටිනිස්සග්ග නැවත නැවත ග්‍රහණය කරන එක අත්හැරලා දාන්න. බැහැර කරන්න. පඩ මුක්ති නිදහස් වෙන්න. අනාලයෝ නොඇලෙන්න. මෙන්න මේ ගුණධර්ම හතර කුසලතා හතර හදා ගන්න අපිට මොකෝ කියලා හිතන්න. මොකද සමහර දේවල් වලට අපිට වැදගත් තියෙනවා කියලා අපි හිතන් හිටියට අපිට කිසිම වැදගත්කමක් නැහැ. අපි නිකන් මේවා අල්ලගෙන විඳවනෝ විතරයි. අපි කල්පනා කර කර ඉන්නවා සමහරලාට මිනිස්සු කියපු වචන, මිනිස්සුන්ගේ එක එක කියපු දේවල් අපි කල්පනා කර කර කොච්චර දුක් විඳිනවද? අතහැරලා දාන්න. බුදුහාමුදුරුවෝ බැනුම් ඇහුවා, නත්ති ලෝකේ අනින්දිතෝ, නින්දා නොලබන්නේක් නැහැ මේ ලෝකේ. බැනුම් අහන්න වෙනවා. එහෙනම් මේ බැනුම කියන්නේ කමටහනක් කියලා හිතන්න. ජීවිතේ ප්‍රශ්න කියන ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා, භාර ගන්න. ඔන්න පළවෙනි එක තමයි අපිට මොකෝ කියලා අතහැරලා දාන්න. ඔන්න මම කිව්වා ක්‍රම කිහිපයක් කියලා දෙන්නම් කියලා. ඊළඟ එක තමයි සමහර දේවල් අපිට පුළුවන් භාර ගන්න. ඒක දිහා දකින විදිහ වෙනස් කරගන්න. දකින විදිය වෙනස් කරලා බාර ගන්න කියලා කියන්නේ මෙන්න මේ වගේ. දැන් පටාචාර ගන්නු. පටාචාරගේ ළමයි දෙන්න මැරුණා. අම්මා තාත්තා මැරුණා. මහත්තයා මැරුණා. මහගේ ගිනි ගත්තා. මේ ඔක්කොම නැති වුණානේ. පටාචාරට සියල්ලම නැති වුණා. මම අහනවා ප්‍රශ්නය. පටාචාරට මේ සියල්ලම නැති වුණේ හොඳටද නරකටද? පටාචාරට මේ ටික නැති වුණේ නැත්තම් අපි අද පටාචාර ගැන කතා කරන්නෙත් නැහැ. පටාචාරයට රහත් වෙන්න හම්බෙන්නෙත් නැහැ. එහෙනම් එයාට වෙච්ච හොඳම දේ තමයි අර මහා දරුණු අපල ටික, මහා දරුණු ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච එක. කිසගෞතමිටත් එහෙමයි. අඟුලිමාලටත් එහෙමයි. රජ්ජුමාලටත් එහෙමයි. සුනීත සෝපාකටත් එහෙමයි. ඒ අතීතයේ සත්‍ය අවබෝධය කරපු සියලු දෙනාට අපල ආවේ මොනව අරගෙනද? නිවන අරන්. එතකොට බලන්න මේ අපල ඒ අයට නිවන තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔබට හිතෙන්න පුළුවන් මේ අතීතයේ හිටපු අයට විතරයි මේක වුනේ කියලා. නැහැ, වර්තමානයේ ඉන්න අයට පවා ප්‍රශ්න කරදරම ඒගොල්ලන්ගේ ජීවිතයේ පන්නරය ලබන්න අවස්ථාවක් උදා කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම iPhone එක හදපු මේ Apple කම්පැනියේ අධිපතිතුමා ස්ටීව් ජොබ්ස්. ඒත් මේ ස්ටීව් ජොබ්ස්ගේ
කතාව කියව්වහම ඒගො එයාගේ ජීවිත කතාව කියව්වහමත් එයා කරපු කතාවක දිත්තයා කියනවා යාගේ ජීවිතය අහිමිවීම් තුනා. පළවෙනික යාගේ අම්මයි තාත්තයි පුංචි කාලම යාව දාල යනවා. මොකද ඒ අම්මයි තාත්තයි ලාභාලය අවුරුදු 16කද යාගේ අම්මට යව හම්බෙනකොට අම්මයි තාත්තයි යව අතහරිනවා. එතමයි පළවෙනි අහිමිවීම. දෙවෙනි එක තමයි යාව හදාගන්න ගත්තේ වඩුවෙක්. එතකොට මේ වඩු වැඩ කරන කෙනෙක් යාර දුප්පත් කෙනෙක් ඉතින්. ඉතින් මෙයාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මුදල් දෙන්න අපහසුයි. ඉතින් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් යාට අයින් වෙන්න සිද්ධ වෙනවා. දෙවෙනි අහිමිවීම එයාගේ අධ්‍යාපනයට අහිමි වුණා. තුන්වෙනි එක එයා Apple කම්පැනි මුලදී යාළුවොත් එක්ක එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තේ. මෙයාගේ යාළුව මොකද කරේ? මෙයාගේම කම්පැනියේ කොටස් ටික මිලදී අරගෙන එයාව දොට්ට දැම්මා. තුන්වෙනි අහිමිවීම තමයි එයාගේ ව්‍යාපාරය හැම වුණා. අම්මා තාත්තා හැම වුණා, අධ්‍යාපනය හැම වුණා, ව්‍යාපාරය හැම වුණා. ඉතින් මේ අහිමිවීම මෙයා හිතුවලු ඉස්සර මට වෙච්ච නරකම දේ කියලා. එයා කියනවා නෑ, පස්සේ මට තේරුණා ඒව ඇත්තටම අහිමිවීම නෙවෙයි. ඒව හිමිවීම කියලා. මොකද යාගේ අම්මයි තාත්තයි යව දාලා ගියහම තමයි යව හදාගන්න ගත්ත අම්මයි තාත්තයි හම්බුනේ. ඒ වගේ සුන්දර මිනිසු දෙන්නෙක් යාට හම්බෙන්නේ අර දෙන්න දාලා ගියේ නැත්තම්. ඒ තමයි පළවෙනි හිමිවීම. දෙවෙනි එක තමයි එයාගේ කැම්පස් එකෙන් එයා වයින් කරාම එයා කල්පනා කර කර මොනවද කරන්න කියලා හිතන වෙලාවේ තමයි එයා පාරේ තියෙන බෝඩ් දැකලා, මේ බෝඩ් වල අකුරු දැකලා මේව කම්පියුටරේට ගන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරලා මේ Apple කම්පැනියේ මූල අදහස සංකල්පය එයාට ඇති වුණේ එන්නේ අවස්ථාවේදී. ලෝක වටිනාම සංකල්පයක් එයාට පහළ වුණේ එයාගේ අහිමිවීම සිද්ධ වෙච්ච වෙලාවේ. එන එකේ අහිමිවීමක් නෙවෙයි හිමිවීමක් කියලා එයා කියනවා. තුන්වෙනි එක තමයි එයාගේ ව්‍යාපාරෙන් එයාව අයින් කළාම එයා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්ත Next කියලා සමාගමක් පටන් අරගෙන, Pixar කියලා සමාගමක් චිත්‍රපටි සමාගමක් මිලදී අරගෙන, Toy Story කියන චිත්‍රපටිය හදලා එයාට පුළුවන් වුණා නැවත ලොකු ආදායමක් ලැබලා අර කම්පැනි Apple කම්පැනියේ Macintosh කම්පැනියේ කොටස් වැඩි ප්‍රමාණයක් මිලදී අරගෙන එක කම්පැනියක කම්පැනි තුනක් බවට පත් කරලා ලොකු සාර්ථකත්වයක් පුංචි කාලෙකදී ලබා ගන්න. බලන්න සමහර වෙලාවට අහිමිවීම ඇතුලේ හිමිවීම තියෙනවා, ප්‍රශ්න ඇතුලේ අවබෝධය තියෙනවා. ඒ ප්‍රශ්නයට ඔබ මුහුණ දෙන විදිහ මතයි ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙන්නේ. එහෙනම් ඔබේ ජීවිතේ අසුබ දේවල් වෙන්නේ නැහැ, ඔබේ ජීවිතේ නරක දේවල් වෙන්නේ නැහැ, සිද්ධි වෙන්නේ. ඒ සිද්ධි නරක අසුබ අයහපත් කියලා තීරණය වෙන්නේ ඔබ ඒවට මුහුණ දෙන විදිහ මත. හූනේ චිච්චි ගෑවට අසුබ වෙන්නේ, කළු පූසෙක් ඉස්සරහෙන් පැනලා ගියාට අසුබ වෙන්නේ, වැරදි විදිහට අපේ ඔළුවේ චිත්‍ර හදාගත්තට සංස්කෘතියත් එක්ක ඒව අසුබ වෙන්නේ නැහැ, අපල වෙන්නේ නැහැ. ඒව අසුබ අපල නරක දේවල් බවට පත් වෙන්නේ ඔබ දකින විදිහ මත, ඔබ ඒව ගන්න විදිහ මත. නැතුව ඒ දේවල් ස්වභාවිකව තිබ්බට කවදාවත් නරක දේවල් වෙන්නේ නැහැ. මිනිස්සු ඔබේ මේ මෝඩ අදහස් නිසා, ඔබේ මේ සංස්කෘතික අදහස් නිසා, අපිට ලස්සන සංස්කෘතියක් තියෙනවා. හැබැයි සංස්කෘතිය ඇතුලේ අපි එල්ලපු මිත්‍යා දෘෂ්ටි ටිකකුත් තියෙනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිකයි නිවැරදි ලස්සන සංස්කෘතියයි බුදුදහමයි කියන තුන වෙන් කරගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් නැත්තම් අපි රැවටෙනවා නිතරම. දවසක් අන්දරේ ගියාලු රාමදින මිනිහා ගාවට රා ටිකක් ඉල්ලගෙන. ඉතින් රාමදින මිනිහා රා දෙන්න බෑ කිව්වට පස්සේ අන්දරේ කිව්වලු වස් කවියක්. මොකද කිව්වේ? තියෙන තියෙන පයලිස්සා වැටියන්, බඳින බඳින හැරපටවල් ලිහියන්, කපන කොටන මන්නේලේ තැවරියන්, මට රා නොදුන් තෝගහමුල වැටියන් කිව්වලු. එතකොට මේ මිනිහා බය වුණා. වස් කවියා කිව්වා, අනේ මට වස් කවි කියන්න එපා, මම රා ටිකක් දෙන්න, අනේ මගේ මේ වස් කවි අයින් කළ දෙන්නේ කිව්වා. ඉතින් අන්දරේ ඊට පස්සේ කවියක් කිව්වා, කලුවන් කලුරුවයි අපේ ගම මදින්න, මණ්ඩි නැතුව රා සැමටම බෙදන්න, එනේන කැකුළු මල් නෑරම තලන්න, දෙවියෝ රැක දෙන්න අපේ ගම මදින්න කිව්වලු. බලන්න කටින් මිනිස්සු ඔබව රවට්ටන විදිය, අන්දන විදිය, ඔබේ මිත්‍යා දෘෂ්ටිය, ඔබේ මෝඩකම ඔබව රැවටීම පැත්තට ගෙනිල්ලා යනවා, ගෙන යනවා. ඒකයි බුදුහාඳුර කියන්නේ බහුං වේසරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතියානි මනුස්සා භය තජ්ජිතා. මිනිස්සු භයෙන් තැති අරගෙන ඉන්න නිසා තමයි මේ භෞතිකයේ සරණ යන්නේ. ඒ තමන්ට භෞතිකයේ සරණ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද
අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණ න අනඤ්‍ය සරණ. තමන් තමයි තමන්ට ආලෝකය, තමයි තමන් තමන්ට දිව දීපය, තමන් තමයි තමන්ගේ ගැලවීම තීරණය කරන්නේ. එහෙනම් ඔබට කකුල් දෙකෙන් ඉඳගන්න පුළුවන් ශක්තියක් බුදුරජාණන් වහන්සේ හදලා දීලා තියෙනවා. යතින්ද කීලෝ ඉන්ද්‍ර කීලයක් වගේ ශක්තිමත් වෙන්න පුළුවන් ක්‍රමයක් පෙන්වලා තියෙනවා. ඔබට වෙනස් වෙන්න තියෙන්නේ දෘෂ්ටිවාදීව විතරයි, දකින විදිය විතරයි, ඔබ හිතන විදිය විතරයි ඔබට වෙනස් කරන්න වෙන්නේ. නැතුව භෞතිකය විතරක් වෙනස් කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. දවසක් ගෑනු ළමයෙක් ඇවිල්ලා අඬ අඬ මහාචාර්යතුමෙක්ට කියනවා, මහාචාර්යතුමා මට ප්‍රශ්න හිත හදා ගන්න ක්‍රමයක් කියන්නකෝ. එතකොට මහාචාර්යතුමා කියන වෙනවා, එන්න අපි බුණ ගමන් කතා කරමු මොනවා හරි කියලා ඔෆිස් එක පැත්තට එක්කන් ගියා. ලෙක්චර් රූම් එක ඉඳන් ඔෆිස් එක පැත්තට මේ දෙන්න යනකොට මේ දෙන්නගේ ඉස්සරහම වැටුණු ලෙමන් ගෙඩියක්, දෙහි ජාතියක්නේ. ගෑනු කෙනා කියනවා, අපරාධේ මහාචාර්යතුමා, දොඩක් ගෙඩියක් වුණා නම් කන්නත් තිබ්බා, ලෙමන් කටේ තියන්න බෑනේ ඇඹුලයිනේ කිව්වා. මහාචාර්යතුමා මුකුත් නොකිය ඔෆිස් එකට ගියා. ලෙමන් ගෙඩිය කැපුවා, වීදුරුවකට මිරිකුවා, අයිස් කැර ටිකක් දැම්මා, සීනි ටිකක් වතුර ටිකක් දාලා බීම බටයකුත් දාලා ගෑනු කෙනාට ගිහින් දුන්නා. ගෑනු කෙනා බීලා කියන උෂා රස ජූස් එකක් නේ මහාචාර්යතුමා. මහාචාර්යතුමා කියනවා, ඔය දැන් ටිහිකට කලින් කිව්ව නේද අපරාධේ ලෙමන් හම්බුනේ කියලා, දොඩම් හම්බුනා නම් හොඳයි කියලා. මතක තියාගන්න, ජීවිතයේ ඔබට ලබා දෙන්නේ ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් වෙන්න පුළුවන්. ජීවිතය ඔබට ලබා දෙන්නේ ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉගෙන ගන්න ඕනේ ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ජීවිතය අපිට ලබා දෙන කටුක අත්දැකීම, අමිහිරි අත්දැකීම, මේ ප්‍රශ්නය, කරදරය එහෙම් පිටින් අපිට අයින් කරන්න බෑ. හැබැයි අපිට ඒකට කමටහනක්, ඒක කමටහනක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපිට පන්නරයක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපිට අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ හිත හදාගන්න. එහෙනම් අපේ ජීවිතයේ අපිට ලබා දෙනවා විවිධ අදහස්, විවිධ අවස්ථාවන් අපේ හිත හදාගන්න. ඒ අවස්ථාවන් හොඳට තෝරගන්න, ඒ අවස්ථාවන් වලට හොඳට මුහුණ දෙන්න. හුස්ම එනවා, හුස්ම යනවා, පාලනය කරොත් කරදරයි. ඒ වගේ තමයි මේ ලෝකේ වෙන දේවල් පාලනය කරන්න ගියොත් අපි අමාරු වැටෙනවා. හැබැයි අපිට ලෝකය පිළිබඳව සිහියෙන් ඉන්න පුළුවන් වුණොත්, ලෝකෙ දිහා දකින විදිය වෙනස් කරන්න පුළුවන් වුණොත්, ඒවා පාලනය කරන එකෙන් නිදහස් වෙලා ඒවාට ඒවයේ පාඩුවේ තියෙන්න දෙන්න පුළුවන් වුණොත්, ඔන්න ඔබට නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ ස්වභාවිකත්වයට, ස්වභාවිකත්වයේ පාඩුවේ තියෙන්න දෙන්න, මිනිස්සුන්ට බයින්න දෙන්න, මල්වලට පිපෙන්න දෙන්න, පරවෙන්න දෙන්න, මල්වලට පිපෙන්න දෙන්න, පරවෙන්න දෙන්න, මිනිස්සුන්ට ඉපදෙන්න දෙන්න, මැරෙන්න දෙන්න, හුස්මට එන්න දෙන්න, යන්න දෙන්න, ඔබ නිදහස් වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සන්දිට්ටික දහමක්, මෙලවදී ප්‍රතිඵල ලැබිය හැකි දහමක්, තමන් තුළින් දැකිය හැකි දහමක්, කල් නොයවා ප්‍රතිඵල ලැබෙන දහමක්. ඒ දහම පස්සට කල් දාන්න එපා, අනාගතයට කල් දාන්න එපා, ලබන භවයට කල් දාන්න එපා. මේ මොහොතම ඔබ වෙනස් කරන්න පටන් ගන්න, මේ මොහොතම ඔබේ ජීවිතේ අවස්ථාව කරගන්න. ඔබට එහෙම වුණොත් පුළුවන් වේවි බුදුරජාණන් වහන්සේව හරියටම දකින්න. කතුලින්ද? තමන් තුළින්. තමන් තුළින් බුදුන් වහන්සේ දැක්කොත්, යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, බුදුරජාණන් වහන්සේව හරියටම තමන් තුළින් දැක්කොත් ඔබට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය ගොඩනැගෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. ඔබ අපාගත වන්නේක් බවට පත් වෙන්නේ, ඔබ සෝතයට පැමිණිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ සම්මා දිට්ඨිය නිවැරදිව ඔබ ගොඩනගා ගත්තොත් ඔබ සෝතයට පැමිණිච්ච, මාර්ගයට පැමිණිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ මාර්ගයට පැමිණිච්ච කෙනෙක් බවට ඔබ පත් වුණොත් එහෙම ඔබේ නිර්වාණය ඔබ අත්පසම තියෙන බව ඔබට තේරෙවි. මේක මහා අමාරු දෙයක් නෙවෙයි, හැබැයි සියුම් දෙයක්, ඉතාමත් සූක්ෂම ලෙස අවබෝධ කරගත යුතු දෙයක්. මොකද්ද මං අද දේශනා කළේ? අද දේශනා කළේ මේ ප්‍රශ්නයට, දුකට, පීඩාවට,
විසඳුම තමයි භෞතිකව වෙනස් වෙනවා වෙනුවට ආධ්‍යාත්මිකව වෙනස් වීම. ඔබේ දෘෂ්ටිවාදය වෙනස් කර ගැනීම, ඔබේ චින්තනය වෙනස් කර ගැනීම, ඒ තුළින් ඔබේ ක්‍රියාකාරකම් වෙනස් කර ගැනීම. එහෙනම් මේ චින්තනය, දෘෂ්ටිවාදය වෙනස් කරන්න සම්මා දිට්ඨිය සහ සම්මා සංකල්පය ගොඩනගන්න චාග, පටිනිස්සග්ග, මුක්ති, අනාලය කියන කරුණු හතරේ උපයෝගිතාවය අපි පැහැදිලි කරගත්තා. ඉතින් මේක ශාස්ත්‍රීය පැත්තෙන් නෙවෙයි මං කතා කළේ. මං ගොඩාක් බණ පද කිව්වේ නැහැ ඔබට. ඔබට පාලි ගාථා කිව්වේ නැහැ. නමුත් ඔබට මම අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා. ඉතින් මේක තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න, තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, ඒකට කල් දාන්න යන්න එපා. පස්සේ කරන්න පුළුවන්, පස්සේ මේක පුළුවන්, මේක පෙන්ෂන් ගිහම් පුළුවන්, හැටෙන් පස්සේ පුළුවන්, එහෙම වුන්නේ. ඔබට මේක කරන්න පුළුවන් මේ මොහොතේ ඉඳන්. ගතේ ටිකේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ, යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලියේදී පවා ඔබට මේක කරන්න පුළුවන්. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට පුළුවන් මේක කරන්න. ඔබ ඔෆිස් එකේ වැඩ කරනකොට මේක කරන්න පුළුවන්. ඔබ ගෙදර දොරේ වැඩ කරනකොට මේක කරන්න පුළුවන්. මේකට කාලයක් සීමාවක් මායිමක් නැහැ. ඔබට මේ පුහුණුව කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ නිවැරදි මඟ පෙන්වීම. ඒ වගේම නිවැරදිව ඒක ග්‍රහණය කර ගැනීම. සත්පුරුෂේ සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම ප්‍රතිපදා. මෙන්න මේ කාරණා නිවැරදිව සම්පූර්ණ වුණොත් ඔබට පුළුවන් ගැලවෙන්න, ඔබට පුළුවන් නිදහස් වෙන්න. ඉතින් මේ ගැලවීම, නිදහස් වීම කියන කාරණාව ඔබ හැමතිස්සෙම කල් දාන කෙනෙක් වෙන්නේ නැතුව මේ මොහොතේ ඉඳන් අරඹන්න පටන් ගන්න. ජීවිතය ඔබට ලබා දෙන්නේ ඇඹුල්ලු ලෙමන් ගෙඩියක් වෙන්න පුළුවන්. ඔබ ඒකෙන් රසවත් ජූස් එකක් හදාගන්න ඉගෙන ගන්න කියලා හැම දිනාටම මතක් කරනවා, යෝජනා කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කර වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම අනුග්‍රහය. ධර්මය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම අනුග්‍රහය. මහා සංඝරත්නය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම අනුග්‍රහය. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ, යෝ තථාගතස්ස සක්කාරොන්ති ගරුකාරොන්ති මානෙන්ති පූජෙන්ති පරමාය පූජාය පටිපත්ති පූජාය. ඔබ තථාගතයන් වහන්සේට ගරු කරනව නම්, බුහුමන් දක්වනව නම්, ඒකට හොඳම ක්‍රමය තමයි පටිපත්ති, ප්‍රතිපත්ති යෙදෙන එක. නිවැරදිව දහම තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න එක. ඉතින් ඒ බද්ධ කර ගැනීම නිවැරදිව සිද්ධ කරන්න කියලා හැම දිනටම මතක් කරනවා, යෝජනා කරනවා. ඉතින් ඒ මතක් කිරීම, යෝජනා කිරීම ඇතුළේ ඔබ මේක හරියට ග්‍රහණය කරගෙන ඒ බුදුහාමුදුරුව පෙන්නපු පරම නිෂ්ඨාව නිර්වාණය කළා කරා ගමන් කරන්න මේ දේශනාවත් හැම දිනටම හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ මහත්මයා, අනුපමා සදරත්, බුවිඳු පතිරාජ, සමිඳු පතිරාජ, යුවිඳු පතුරාජ. අරමුණ තමයි සම්පත් පතිරාජ, අනුපමා සදරත්, බුවිඳු පතිරාජ, සවිඳු පතිරාජ, යවිඳු පතිරාජ යන පුතුන්, බන්දුල පතිරාජ පියාණන්, ලීලාවති සේනානායක මෑණියන් ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ට උතුම් වූ නිර්වාණව බොහෝදේ පිණිස මේ පින් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. පරලෝ සැපත් කරුණාවති පෙරේරා මෑණියන් සහ ජයතිලක සඳරත් පියාණන් ඇතුළු සියලු පරලෝ සැපත් ඥාතීත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම කියන යහපත් අරමුණු මුල් කරගෙන තමයි මේ දේශනාව මේ විදිහට ප්‍රචාරය කරවන්නේ, දේශනා කරවන්නේ. ඉතින් ඒ යනම මිය පරලොව ගියපු, ඒ නම් සඳහන් කරපු සියලුම පින්වතුන්ට, මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරු, අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරු, අනුමෝදන් වේවා. භවගාම ජීවිත යහපත් කරගනිත්වා, උතුම් මුනිවනින් සැනසීම උදෙසා මේ පින් ඒ හැම දිනාටම හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම සිලු දෙවියෝ මේ පින් අනුමෝදම් වේවා. දෙවියන්ගේ රැකවරණය හැම දෙනාටම ලබා දෙත්වා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මූනිවනින් සැනසේ මුදා කරගනිත්වා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. එවගේම එනම් සඳහන් කරපු දායකත්වයේ දරූ සියලු දෙනාටම කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ, අනුපමා සඳරත්, බෝන්දි පතිරාජ, සමිඳු පතිරාජ, යුවින්දු පතිරාජ ඇතුළු පවුලේ හිතවතුන් හැම දෙනාටම, ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාටමත්, ඒ වගේම මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන මෙත් ටීවි කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටමත් නිරෝගී සුව ලැබේවා, දීර්ඝාෂ ලැබේවා, කරන කියන යහපත් කටයුතු සර්වපකාරයෙන් සාරතක වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාරතක වේවා, හැම දිනාටම උතුම් වූ නිවනින් සැනසීම උදෙසා මේ ධර්මදේශනාවත් හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බරෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ, ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti, සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti, ඉමිනාතේ සමිජ්ජතු. තුරුණුවන් සතු අනන්ත ගුණ බලෙන් යහපතක්ම වේවා. සාදු සාතු සාතු. ගෙවුණු හෝරාව තුළ ඔබේ ජීවිතයට ධර්මාවබෝධයත් ජීවිතාවබෝධය පිණිසත් මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ ගෞරවනීය පින්වන්ත ස්වාමීන් වහන්සේ, ආර්ය විහාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද, මනෝවිද්‍යා පුහුණු උපදේශක විචිත්‍ර ධර්ම කතික පූජනීය පෙපලියානේ ආර්යදේව රතන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවායි අප කවුරුත් සාදුකාර හඬනම්වා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. නෙකිනි පුරපසළොස්වක පොහෝ දින මෙම සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබාගත් කැනඩාවේ පදිංචි සම්පත් පතිරාජ, එවගේම අනුපමා සඳරත්, බොවින්දු පතිරාජ, සවින්දු පතිරාජ සහ යුවින්දු පතිරාජයන් පින්වත් පිරිසටත් මේ සුපින්නතුන් බලාපොරොත්තු වෙන සියලු යහපත් අරමුණු ඒකාන්ති මිෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලොවැසි ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයෙන් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාවයි මෙතෙකින් නිමවටපත් කරන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.